අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තුවමේ ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසූරේ ගුණදම් පිරූ අභිමන්දරු කෝටාභය නාමේ වැඩ කරන අපේ විරුවා කෝටාභය බෞද්ධිමට පෙමින් සැවදා කෝටාභය රකින කෙනෙක් වේනම් කෝටාභය සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කෙරෙන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් මිනුවන්ගොඩදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතායි එය සංවිධානය කර තිබුණේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද මහජන නියෝජිතින් ඇතුළු පිරිසක්ද මෙම ජනහමුවට එක්ව සිටියා. මේ ප්‍රායෝගික ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙහි තියෙන සියලුම කරුණු අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ඒ නිසා මම තමුන්නාන්සේලාට ප්‍රතිඥාවක් දෙනවා මෙහි අඩංගු සියලුම කරුණු මගේ දූර කාලය ඇතුළතදී සියල්ලක්ම තමුන්නාන්සේලා වෙනුවෙන් ක්‍රියාවට නගනවායි කියන කාරණේ. වගේම අපි ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දීලා මේ රටේ නැවතත් ආරක්ෂාව තහවුරු කළා. තමුන්නාන්සේලාගේ ආරක්ෂාව තමුන්නාන්සේලාගේ දූ දරුවන්ගේ ආරක්ෂාව අපි තහවුරු කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. අපේ රජයක් තුළදී අපි අනිවාර්යෙන්ම ආරක්ෂක වැඩපිළිවෙල යොදලා බුද්ධි අංශ නිලධාරීන්ට කිසිම බලපෑමක් නැතුව ක්‍රියා කරන්න අවස්ථාව ලබා දීලා වගේම නීතිය මාර්ගයෙන් ඔවුන්ට රැකවරණය ලබා දීලා නැවතත් මේ රටේ කිසිම ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවායි කියන එක තමුන්නාන්සේලාට මම ප්‍රකාශ කරනවා. අපි ඇත්තටම ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රස්ථානයක් කරන්නට ඕන. බුද්ධිය මුල්ලුණු කේන්ද්‍රස්ථානය, විශ්වවිද්‍යාල කේන්ද්‍රස්ථානයක් කරන්නට ඕන. කැලණිය විශ්වවිද්‍යාලයට ඉංජිනේරු පීඨයක් අපි ගේන්නට ඕන. තොරතුරු තාක්ෂණ විද්‍යාපීඨයක් අපි ගේන්නට ඕන. එවගේම කෘෂි කර්මාන්ත පර්යේෂණ කරන්නට පර්යේෂණ එහා සම්බන්ධ පර්යේෂණ ආයතනයක් අපි කැලණිය විශ්වවිද්‍යාලය හා එකතු කරන්නට ඕන. අපි එදා පලේ ඉන්න කාලය තුල විශාල වගකීම් එවගේම අභියෝග බාරගෙන ඒ අභියෝග ජයගත්ත කොටසක්. නිසා තමුන්නාන්සේලා මා ගැන විශ්වාසය තියන්න. තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉටු කරන්න. මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක් සහ අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට නැවතත් ලබා දෙනවායි කියන පොරොන්දුව දෙමින්